අපි දැන් යනවා දනංජිගේ මේ බෑග් එක උස්සන්න. ඒක මගේ ඉතින් මගේ මල නම් ලොකුයි. සමහර කට්ටිය ඉතින් ඇවිල්ලා කියනවානේ මේකප් දාන්න නැහැ. ඉතින් මම ඇත්තටම නැචරල් විදිහට ඉන්නේ කියලා. මම නම් මේකප් දානවා. ඒක හරිම සෙක්සි ලුක් එකක්. කෝට්. මරෙන් නොන්න මෙන්න වගේ කොරෝනා හැදලා ඇත්තට මේ වගේ මට මේ හිටියා. ඊට පස්සේ ඒරිකා වෙද්දි තමයි තේරුනේ කොහොම මේවා මෙහෙම අල්ලද්දි යනවා. ඒ කියන්නේ ඒක හරිම දුකක්. මම ඇඟ හදා ගන්නවා හැමෝම මට ලස්සනයි කියන විදිහට. Hi guys කොහොමද? ඉතින් අදත් අපි ආවා fashion store program එකත් එක්ක. ඉතින් අද මං ආසම කෙනෙක් එක්කගෙන ආවා program එකට. ඉතින් ඔයගලන් දන්නවා ශ්‍රේෂ්ඨ ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද fashion store එකත් එක්ක. ධන කියලා තමයි අපි ආදරයට කියන්නේ. ධන කොහමද? එන හොඳින් ඉන්නවා. ඒ දවසල හොඳින් ඉන්නවා. ඉතින් ටිකක් කාර්ය බහුල බෑග් එකත් උසන් එන්නේ කියලා කිව්වා. මොන්න ආවා ඔයාගෙන් නම් බේරෙන්න බෑ අනිවාර්යෙන්ම. ඉතින් මම සාමාන්‍යයෙන් හැමෝගෙම බෑග් අදින එක්කනවානේ. මම හරි ආසයි බෑග් බලන්න. ඉතින් ඔයාගේ බෑග් එක විශේෂයෙන්ම බලන්න ආවා. මේ ඔයා වගේ කෙනෙක්ගේ කොහොමද බලන්න ආසයිනේ? මොනවද වෙන්නේ ඇතුලේ? මොනවද තියෙන්නේ? කොහොමද ලස්සනට ඉන්නේ? කොහොමද මොනවද යූස් කරන්නේ? මොනවද ප්‍රොඩක්ට්ස් කියලා පොඩි ගොසිප් එකක් යනවා. මේ ධන ඒක නෙමෙයි. මේ මම දැන් ඇත්තටම මාව ගොඩ කාලෙකට පස්සේ හම්බුනේ. සෑහෙන කාලෙකට පස්සේ අපි මේ ඒ දවස්වල ඉඳන්ම දන්නවා. ඉතින් මේ ඇත්තටම කියන්න ඕනේ ඔය ඒ දවස්වල ඉඳලම අද වෙනකම්ම කිසිම වෙනසක් නැහැ. මේ විදියටම ඉන්නවා. ඉස්සෙල්ල මට ඒ රහස කියන්න. කොහොමද ඇත්තට ඉන්නේ සතුටින් ඉන්නේ හින්දාද? සතුටින් ඉන්න එකත් එක විදිහක්. අනිත් එක තමයි ඉතින් ගොඩක් කරලා මේන්ටේන් එක වැදගත් වෙනවා. ඉතින් අර අමූතුයෙම කියලා ලොකුවට දෙයක් කරන්න යන්නේ නැහැ. ඇඟනම් ඉතින් මගේ කොහොමත් කෑවත් දිව්වත් මොනවා කරත් ඔය වගේ තමයි කෙට්ටුවට ඉන්නවා. කාලෙකදී පොඩ්ඩක් මහත් වෙනවා. ඒතකොට ඉතින් පොඩ්ඩක් තින් කන්ට්‍රෝල් කරගෙන එහෙම යනවා. යාරෙන් ඉතින් අමුතු දෙයක් නම් එහෙම කියලා නැහැ. හැබැයි ඉතින් අර කියන්නේ සමහර දේවල් අවුරුදු ගාණක් තිස්සේ ඇවිල්ලා වෙනස් කරගත්තු දේවල් ටිකක් තියෙනවා. හා වෙනස් වෙලා නීති. දැන් ඉතින් 1-2 වෙලා ඉතින් මේ ශැග්ගිවත් මතක් කරන්න ඕනේ. ශැග්ගිවත් ළඟදී හම්බුණා. ඉතින් අපි ගොඩක් සතුටු වුණා. ඒවත් මතක් වෙන ගමන් අපි දැන් යනවා දනංජිගේ මේ බෑග් එක උස්සන්න. දන අපි පටන් ගමු එනවා. හරි. මුලින් මෙහෙමයි. දැන් මාව ගත්තොත් මම විතරන්නේ මේ රංගල ශිල්පිනියන්ගේ ගොඩාක් බෑග් ලොකු බෑග් කියන්නේ ලොකු බෑග් එකක් හම්බුණා කවරේ gift කරොත් දෙන එක උනත් චූටි එකක් නෙමෙයි ලොකු එකක් දෙනවා නම් කැමති. ඒ තරම් දේවල් තියෙනවා අපිට දුන්නේ මේක. මේක නම් ශැගි අරන් දුන්නේ එක. ඒ කියන්නේ ලොකු බෑග් එකක් තමයි ඉතින් ඇත්තටම හොයන්නේ. මගේ ඉතින් මගේ මල නම් ලොකුයි. අදින් ඕකේ. හරි. මේ තියෙන ඉතින් මේකප් බෑග් එක. අපි මේ පැත්තෙන් තියාගන්න. Right. Makeup. සමහර කට්ටිය ඉතින් ඇවිල්ලා කියනවානේ මේකප් දාන්න නැහැ. ඉතින් මම ඇත්තටම නැචරල් විදිහට ඉන්නේ කියලා. මම නම් මේකප් දානවා. අනේ දරගෙන මේකප් දාගෙන නම් මේක තමයි වැඩිපුරම ඉතින් තියෙන්නේ. ඉතින් කියනවානේ මම ඔක්කොම ඇඳින්න කිව්වොත් බෑ. ඒ තරම් මයි ගොඩ් මොකද මේක නැත්තේ කියන්නකෝ දානවා. ඔව් තියෙනවා ඔක්කොම තියෙනවා ඉතින්. දැන් මල් අදිනකොට මොන මොනවා හයිද කියලා. එහෙම නැත්නම් වතුර පොඳලා නෑ නෑ perfume එක. Perfume. ආ I love perfume. අලුත් එකක් හම්බුනේ gift කරපු එකක්. කවුද දුන්නේ දා? යාළුවෙක් මේ birthday එකට දුන්නේ. මම සොලරිගේ. සුවඳයි මං ගන්නවා හැබැයි. ගන්නවා. Nice. Okay. මේක gift එකක් ඔන්න දානට. පස්ස අනේ මං ආස මේකට. මේ මොකද්ද? පස්සක. චූටි පස්සේ සල්ලි කීයක් කර දාන්න. ඕකේ. සල්ලි අර මේ වැඩි නැහැ. ඕකේ. පොඩි ගාණක් ගැත්තු. Right, right. මේ විදිහට තමයි ඉතින් මං ආස කැරක්ටර් එකක් මේ දවස්වල කරනවා දනවා. මොකද්ද? අර සංසාරිනියක එක හරි ලස්සරයි. ඒක. ඒකත් ඉතින් ඒක හරි ලස්සන උනාට මාර මහන්සි වෙලා කරන එකක්. ඕකේ. මේ ටික තමයි. මේකද? ඔයයි ගන්නවද අහනවා මේක මම ගන්නවා. දැන් ඔයාලට මොනවද දෙන්නේ? ඉතින් අවශ්‍ය දේවල් මොනවද පෙන්වන්න ඕනේ කියලා තියෙන බැලුවේ. අපි කියනවා මොකක්ද මේ? නෑ මේක රිවටිස්. අතරම දු ගානක් නම් මම යූස් කරන කැප්සූල් එකක්. ආහා සප්ලිමන්ට් එකක්. සප්ලිමන්ට්. ඕකේ. කියන්න පුළුවන්. ඔව් මොකද දැන් ගොඩක් කලාවට ඉතින් මම අවුව ෂූටින් කරනවා. එතකොට හැයා එකට ගොඩක් දේවල් කරනවා. ඉතින් ඩැමේජ් වෙනවා වැඩි. මෙහෙම හරි අවුරුදු ගානක් කොණ්ඩේ තියන් ඉන්න එක පුදුමයි ඉතින් කරන දේවල් එක්ක. ඉතින් මේක තමයි මම විටමින්ක් විදියට ගන්න. ආනේ දනවද මේ පහුගිය දවස්වල කොණ්ඩේ බ්ලැක්
විදියට තිබුණා නේද? නෑ නෑ ඒ බ්ලැක් විදියට තිබ්බ එකක් නෙමෙයි. ඒ මට ගොඩක් කට්ටිය අහනවා ඔයා මේ බ්ලැක් කරලා හිටියා ආයේ දැන් කලර් කරනවද කොහොමද කියන එක. ඒක ගොඩක් කට්ටිය මම අහලා තිබ්බ නෑ. මම මේ හිච්චි කියලා ඩ්‍රාමා එකේ කරනවා ටීචර් කෙනෙක් කරක්ට. එතකොට සංසාරණයේකේ තුෂීගේ කැරක්ට එකට ඉන්නේ මේ විදියට කලර් කරලා. එතකොට සික්ස් පැක් ඩ්‍රාමා එකේ මම ඉන්නේ මගේ මේ විදියට කලර් කරලා. එතකොට අර හිච්චි කියන ඩ්‍රාමා එකේ බ්ලැක් කරන්න ඕනේ මොකද මම ගවර්න්මන්ට් මේ ටීචර් කෙනෙක්. එතකොට ඒකෙදි පෙන්වන්න බෑ මගේ කලර් එක. එතකොට ආගන්නේ දවස් 4ක් 5ක් එක දිගට තිබ්බොත් ඒකේ ෂූටින් මම හැම දවසකම කොණ්ඩේ බ්ලැක් කරලා නානවරයට ආයුධයට සම්පූර්ණයෙන්ම බ්ලැක් ස්ප්‍රේ එක ගහනවා. ඉතින් එච්චර වද දෙනවා කියන්නේ. එච්චර වද දෙනවා. ඩැමේජ්. ඒ කියන්නේ මේක මේ යූස් කරනවා ඩැමේජ් එක වෙන්න. ඒ ඩැමේජ් එක වළක්වා ගන්න දා. මොකද මම මේ මේකත් එක්කත් වෙලා තියෙන අද යන්නේ මේ අවුරුදු දැන් 4ක විතර කාලයක්. ඉතින් මගේ කලින්ම කොණ්ඩේ ගොඩක් ගියා. ඇත්තටම කිව්වොත් අසනීප වෙලා කොරෝනා කාලෙදී අසනීප වුණ එකත් එක්ක මේ දන මේකට දැන් කොණ්ඩේ බැවෙනවද ඒ කියන්නේ? ඔව් බැවෙනවා. හැබැයි වැවෙන එකට වඩා මට නම් ගොඩක් මගේ කොණ්ඩේ ඩැමේජ් වෙන එක අඩු වුණා ගොඩක් ඕකෙන්. ඉතින් අවුරුදු 4ක 5ක ඉඳන්ම මම යූස් කරන්නේ. ආහ් ඔය යූස් කළා හැබැයි අර වැඩේ වෙලාදී අර මේකේ මම පිළිවෙලකට ඉතින් අරන් නැහැ. අද විවාලා එහෙම එකකින් ගන්නවා අන්නවා බොනවා. එහෙම හැබැයි මතක් කරලා බොනවා. මාස 3ක් 4ක් එක දිගට බොනකොට අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඉතින් මට තිබුණේ ඉතින් තමයි ඉතින් මම ගොඩක් කල් දැන් පාවිච්චි කරනවා. ඔව් ඒක තමයි. දැන් මේ මටත් එහෙම ඉෂුව එකක් තිබ්බා. මම ඔයාලා දන්න මේ කොණ්ඩේ ඩිගට මට මතකයි. පහුගිය කාලවල කොරෝනා කාලේ මම සෑහෙන්න ඒ කියන්නේ මරෙන්න ඔන්න මෙන්න වගේ කොරෝනා හැදලා ඇත්තට මේ වගේ මට්ටමේ හිටියා. ඊට පස්සේ රිකා වෙද්දි තමයි තේරුනේ කොහොම මේවා මෙහෙම අල්ලද්දි යනවා. يعني ඒක හරිම දුකක්. මතරම කිව්වොත් මම හිතන ඉන්ජෙක්ෂන්ස් වලට තියන්න ඇතිනේ. ඒකත් බලපානවා. ඒ ඔක්කොම එක්ක ගොඩාක් ඉතින් ඒවා කොණ්ඩේ ගිහිල්ලා මම මෙන්ටලි වැටුණා. මට මේ කියන්න ඕනේ මම අද අනිවාර්යෙන් මතක් කරන්න දිලිනේ තමයි මට කිව්වේ. ඔයා දන්න කොණ්ඩේ දිග දිලිනේ. ඔව්. එයාගේ කොණ්ඩේ ලස්සනයි නේ නැචරලි. එයාගේ අවුරුදු ගාණක් ඒ මේන්ටේන් එක තියාගෙන ඉන්නකොට ඉතින් අත්‍තරම මම එයාගෙන් තමයි ඇහුවේ. මම ෂූටින් වලදී හම්බුනහම එයාගෙන් ඇහුවා. එයා තමයි මට මේක රෙකමන්ඩ් කරේ. ඉතින් මම එදා ඉඳලා අද වෙනකම් බය නැතු ගොන්න ඔන්න ටිප් එකක් මං ඇදලා ගත්ත ධනංජිගේ රහසක්. ඉතින් මේ ඇත්තට මේ කියන්නේ දෙකයිද මොකද්ද සාමාන්‍ය සප්ලිමන්ට් එකක් බිව මැති නේ. ඔව් දැන් ගොඩක් අද ඉතින් සමහර කැප්සියුල් වල කියනවා ඉතින් දෙකක් බොන්න ඕනේ හැම කියලා. ඉතින් මම නම් කියන්නේ ඉතින් මේක එකක් බිව මැති මේක කියලා තියෙනෙත් එකක් බොන්නයි කියලා. මොකද ඉස්සරදාම කියලා තිබ්බේ හැම මේ ඔය ඉස්සරදාම මේ සප්ලිමන්ට් එකක් එහෙම යූස් කරාද එහෙම බය නැද්ද නේ සප්ලිමන්ට් එක යූස් කර නෑ එහෙම යූස් කළා නෑ ඒක නෑ බය කියන්නේ මෙහෙමයි ගොඩක් කලාට ඇත්තට බයක් එනවා. මොකද සමහර දේවල් මම වුණත් දැන් මූණට ගන්න ක්‍රීම් එකක් වුණත් පාවිච්චි කරලා මගේ මොඩක් පිම්පල්ස් එන මූණක් එහෙම නැති ඒවා ආවම එහෙම ආයි ගන්න කොට ඒවා වැඩි වෙනවා මෙයා වෙනවා. ඉතින් එහෙම සමහර දේවල් තියෙනවා කොණ්ඩේ දීපු ඒවා තියෙනවා නවත්වුව ගමන් ආයෙ යන්න ගන්නවා. ඉතින් අර සමහර ට්‍රීට්මන්ට් පාව මං කරලා තිනවා කොණ්ඩේට ස්කැල්ප් එකට මොන හරි එහෙම ගාන එකක් කරලා කාලයක් යනකොට යනවා. කියන්නේ ඒක වෙන්නේ නැහැ. හැබැයි දැන් ඇඟ ඇතුළට බොන එක උඩින් ගාන දෙයකට වඩා වෙනස්. ඉතින් ඇත්තටම බැලුවොත් ඒක නිසා මම දිගටම මේක යූස් කරන්න ගත්තාම ඉතින් මේ අනිතකදී විශ්වාසය කියන එක හරි වැදගත් නේ මේ. ඉතින් එතකොට කියන්නේ රටවල් 30 ගානක තියෙනවා. එතකොට දැන් වාහි දන්නකෝ මම මේ රටේ ඉඳලා දැන් තායිලන්ත හරි බැංකොක් හරි කොහේ හරි මම පදිංචිලා හරි ගියා කියලා. එතකොට ඒ රටවල් වල ප්‍රිවටිස් දිනවා ගන්න. ඉතින් ඒක නිසා ගොඩක් හොඳයි. අන්න ඒ විශ්වාසයේ හින්දම තමයි ගොඩක් කලකට ඉතින් මම යූස් කරන්නේ මේක ගත්තේ. නෑ මම අහලා තියෙනවා ඇත්තටම මේ සප්ලිමන්ට් ගැන මේක ගැන මම අහලා තියෙනවා. මොන්ද පොඩ්ඩක් ඔයගෙන් චුට්ටක් විස්තර දැනගත්තා. මේ ඇත්තට මේ කියන්නේ හෙයා එකට විතරද යූස් කරන්න පුළුවන්? ස්කින් එක කියන්නේ එහෙම නැත්නම් හම්බුන බෙනිෆිට් එක තමයි මේකේ බෝනස්. හම්බුණා මේ නේල්ස් වලට. කියන්න මේ රහස එළියට දාන්න. ඇත්තටම නේල්ස් වලට මම මේ වගේ නේල්ස් ඉස්සරේනම හයිය නෑ. මේක මොනකොටද හෙයා එකට තමයි මම ගොඩක් කලකට ගත්තේ. හැබැයි මට මේ නේල්ස් දාලා නෑ. දැන් මම නැචරල් හොඳට හයියට ඒක තියෙනවා ඉතින්. ඒක නිසා ඒකට යන වේදමත් ඉතින් වඩා ෂේප් කරගන්න ඕනේ. අපිට දැන් ඒවට යන වේදමත් වැඩි. වැඩිනේ නැත්තම් නේල්ස්. ඒක නිසා ඉතින් හෙයා එකට කියලා පාවිච්චි කරාට අනිත් දේවල් ඉතින් හම්බුණා. ඉතින් එහෙම තමයි ඉතින් අනිවාර්යෙන් අපි ඕනම තැනකදී ඉතින් කියන්නේ අපි කරන දේවල් ගොඩක් කලකට මිනිස්සු අනුගමනය කරනවා ඒවා ෆලෝ කරනවා එහෙම.
ඉතින් හොඳ දේවල් ෆලෝ කරන්න ඉතින් අපෙන් නරක දේවල් නෑ. ඔයාලා හරි දනංජි මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි අපි ඉස්සර හැමදේම ෆේක් කරන්නනේ බලන්නේ. දැන් අපි කියන්නේ අවුට් මේ අවුටර් මේ ස්කින් එක හිතනට වඩා අපි ඇතුළට ඒක දාගත්තාම හොඳයි නේ. ඇතුළෙන් ඉතින් ගොඩක් දේවල් කරද්දී ඒක එළියට එන්න කියන්නේ මාස දෙක තුනක් ගියාද ඒක අපිට පවත්වාගෙන යන්න පුළුවන්. කියන්නේ ඒක අද හෙට නා ක්‍රීම් එකක් කරන මොන හරි අපි ගාන එක කියන්නේ පිටින් ගාන එකට වඩා ඇතුළෙන් ගත්ත ගම ඒක කාලයක් යනකම් මේන්ටේන් වෙනවා. ඒතර කාලයක් යද්දී අපිට ඒක දැනෙද්දී මාර සතුටද ඔයාගෙන කොණ්ඩේ කියන්නේ ඇත්තටම වා හිතන්නේ තට්ටයක් වගේ ආවොත් එහෙම දැන් ඔයා දැන් මම තට්ටයක් එක්ක ඉන්නකොට කොච්චර මානසික ගෑනු ළමයිගේ වටිනම ආභරණය ඔයා එක කොණ්ඩේ පංච කල්යාණියක එක ඒකටත් වඩා ඔයා දැන් නිලියක් වෙලා කරන දේවල් එක දෙන වදත් එක්ක ඒක බේරගෙන ඉන්නවා කියන්නේ ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් අනිවාර්යයෙන්ම මං කියන්නේ යූස් කරන්න ඕනේ. යූස් කරන්නේ නැත්තේ නෑ නිලියෝ ඕන කෙනෙක් ඉතින් අනිවාර්යෙන් මොන හරි දෙයක් බොනවා. ඉතින් රහස් තියෙනවා. රහස් තියෙනවා මේක ඉතින් මේ ඔන්නේ දනංජිගේ රහස් අපි මෙතනින් තියෙන් පේන්නත් එක්ක. ඔන්නේ ඉතින් දනංජිගේ මේක තමයි සප්ලිමන්ට් එක. I think හැමදාම මේක ගන්නවා. එයාගේ හෙයා එකට, එයාගේ ස්කින් එකට, එයාගේ නියපොතු ලස්සන වෙන්න. ඉතින් එයා එහෙම තමයි ලස්සන වෙන්නේ. ඔන්න ටිප් එකක්. හරි දනා. ඒතකොට ඉතින් සන්ක්‍රීම් එක අනිවාර්යෙන් ඉතින් ওই දේවල් ගන්නවා මොනවා කරනවා ගමන් ඉතින් ගන්නත් ඕනේ මොකද අවුවට අනේක වළක්වා ගන්න කියන්නේ අවුෙන් ඉතින් වෙන ඩැමේජ් එක වළක්වා ගන්න ඉතින් ස්ප්‍රේ එකක් විදිහට කියන්නේ මම ගොඩක් දාලා ක්‍රීම් එක ගන්නවට වඩා මේක හරි ලේසි මේක ස්ප්‍රේ එක වගේ තියෙන්නේ ස්ප්‍රේ එක වගේ මේක ගහලා මේව කරගන්න තමයි තියෙන්නේ ඔය දනංජි ඔය හරි වෙනස් කියන්නේ දැන් මෙතනට ආපු කට්ටියට වඩා ඔයගේ මේ පික් කළ දෙන් දේවල් හරි වෙනස් මේ ආදමයි මම දැක්කේ මෙහෙම ස්ප්‍රේ එකක් එහෙම යූස් කරනවා සෝ සම්ක ලේසි ඒකින්ද දොර දින පොත මේ පර්ස් එක මේ ඉතින් මේ කබ්බොඩ් ටික මේක එතකොට තව විදිහට ගත්තොත් ඉතින් අනිවාර්යෙන්ම හැමදේම එක ඉතින් පොඩක් දන්නද වඩා ආදල් එකට බබාලා හම්බුණාද බබාලා වඩා එතකොට මේක තමයි මගේ පැන්සල් ටිකයි ෆෑන් ටිකයි කොහෙද මේ අකුරු කරන්නද යන්නේ ඔයා පැන්සල් අරගෙන නෑ මං ඉතින් ගොඩක් කලකට මම ආ ඔයා ලියනවා කිව්වනේ ලියනවා කියන්නේ දෙකේකේ ඔය මේකේ ලියනේවා කරන ඒවා ඉතින් ඒකට පැන්සල් බොක්ස් එකක් තියාගෙන ඉන්නවා මාකනේ පැන්සල ඔක්කොම ඕකේ එතකොට දනා ඔයා දැන් හැම දෙෙම පුතේ ලියනවනේ මං නම් දැන් ඔයා ගැන ඔයාගේ වැඩ හරි පිළිවෙලයි මට හරි විශ්වාසයි ඔයාගේ මේ දේවල් ගැන හැම දෙෙම ඔයා ජෙනුයින්ලි දේවල් යූස් කරන දේවල් පවා හොඳට මේ කියන්නේ ඒවා තෝරා බේරාගෙන ඔයාට හරියන විදිහට යූස් කරනවා කියලා ඇත්තටම හරිම පිළිවෙලයි ඒක මම ඒක ඔයාගේ දැක්ක හොඳම ගුණංගයක් ඔව් ඉතින් මම කියන්නේ මෙහෙමනේ අපිට බොරු දේවල් ඇත්තටම කියන්න උවමනා නැහැ පාවිච්චි කරන දේවල් ඇත්ත කියනවා ඉතින් අනිත් එක එහෙම බොරු කියලා ඉතින් අපිට එහෙම ගන්න දෙයක්වත් නැහැ ඉතින් මට නම් ඇත්තටම එහෙම දෙයක් නැහැ ඉතින් තව කවුරුහරි ඉතින් මේ දේවල් දැක්කම පොතක ලියන එක වුණත් පිළිවෙලකට කවුරුහරි කෙනෙක් ආ මමත් අද ඉඳන් ලියනවා මම කරන වැඩ ටික ලියනවා කියලා කවුරුහරි හිතුවොත් ඒක ඇත්තටම හොඳයි මොන හරි දෙයක් පාවිච්චි කරන දේ කාමේ දේ ඇත්තටම යාට හොඳයි මම ඒක පාවිච්චි කරන්න ගන්නවා කියලා ඉතින් රිවයිටිස් වුණත් පාවිච්චි කරන්න ගන්නවා නේද මේක මම ඇදලා අරගෙන අහගත්තේ ඉන්න ඔන්න හොඳට කියලා ඕනේ බොරු නෑදි මං ඇත්තටම මෙතෙන් එනකොට මේ දැන් දන්නවා බෑග් එකේ මෙහෙම මෙහෙම කියන හැබැයි අනිවාර්යයෙන්ම දාගෙන එන දේවල් නේ අපි මේ ඔව් ඇත්තටම මොනවත් එහෙමයිදී ඉතින් අපි හැම වෙලෙම ගෙනියන දේවල් ටිකක් තියෙනුනේ ඒ ටික තමයි ඉතින් මේ අනිවාර්යයෙන්ම දැන් ආපු වෙලාවෙ ඉඳලත් මට ටිප්ස් කියනවා මේ ලස්සන වෙන්නේ කොහොමද කියනවා එයා යූස් කරන්නේ මොනවද කියනවා එයාගේ යූස් කරන ක්‍රීම් එක පවා කියනවා ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා දනාගේ ඉතින් තව මොනවාද දනා තියෙන්නේ? තව තියෙනවා විශේෂ දෙයක් තියෙනවා. ඉතින් මේ දේවල් විශේෂය වගේ තමයි මගේ තියෙනවා. මේ වගේ චූටි පොතක්. එතකොට ඒකේ මම ලියනවා කියලා කිව්වනේ. එතකොට 2024 මට අවශ්‍ය දේවල්. 2024 මම වාහනයක් ගන්නවා. එතකොට ඔය වාහනේ තිබ්බා. තියෙනවා. තව වාහනයක් නේ අලුත් කරනවා. ඒවා වෙන එකකට යනවා නේ. එතකොට රට කොයි විදිහට ගියද රටේ හරි අමාරුයි තමයි මේ වගේ කාලවල ජීවත් වෙන්නේ. හැබැයි අපේ හීන කියන දේවල් අත් කවදා නැති කරගන්න කරගන්න හොඳ නැහැ. එතකොට මම මේක ඉල්ලලා තියෙනවා රටවල් වල සංචාරය කරන. يعني මට ගිය යන්න බැරි වුණාට වලට මගේ ඩ්‍රීම් එකක් මට යන්න පුළුවන් වේද මේද කියන එක නෙමෙයි මගේ හිතේ මම ඒක තියාගෙන ඉන්නතර මට යන්න පුළුවන් කාලෙක 2 එකක් ආවොත් එහෙමයි. ඉතින් මේ විදිහට යන්න පුළුවන් වුණොත් එහෙමයි. ඒ හැම දෙයක්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් මේවා මම ලස්සන වෙනවා. හොඳ නිර්මාණ ලැබිලා සම්මාන වලට ප්‍රාර්ථ වෙලා සම්මාන ලබා ගන්නවා. මම ඇඟ හදා ගන්නවා හැමෝම මට ලස්සනයි කියන විදිහට මම ඉන්නවා කියන එක මට අවශ්‍ය දේවල් මම මගේ
වචනවලින් මම එහෙම ලියනවා ටික. හරි ෂෝක් කරේ. ඒක මම හිතන්නේ ඔව් ඒක ටික මම දැන් අනිත් අය පෞද්ගලිකව කරනවා ඉතින් දැන් ඔය. නෑ තව එකක් ලියන්න අන්තිමට. මොකද? මම ලස්සන වෙන හැටි අනිත් අයට කියලා දෙනවා. මම දැන් වාට කියලා. ඒක මම දන්න මංගල දන්න කට්ටිය දන්නවද ලස්සන වෙන්න ඔයගෙන මට හරි ගිය දේවල් එනවා. තමන් අත්දා බලලා ඒක වැරදුන තැන් නෙමෙයි. හරි ගිය තැන් ටික තමයි ඉතින් ඒව දේවල් මම කියනවා අනිවාර්යයෙන්ම. වව්. ඉතින් මම ඔයාගේ ওই ටිප්ස් ටික දැන් මම පිළිගන්නවා. ඒක දැන් පිළිපදින්න යන්නේ. නానා ඔයාගේ මේ ෂේඩ්ස් දෙක ඔයාලට හරියට සූට් වෙනවා මේ මම දැන් ඔයාලට පොඩි අභියෝගයක් දෙන්න යන්නේ අභියෝග ජීවිතේම අම්බලා තියෙන අභියෝග ඔයා දෙනවා දැන් කම්මට මොකද ඔයාට මේක කරන්න පුළුවන් මොකද ඔයා තරම් දක්ෂ කෙනෙක් සුදුසු කෙනෙක් නෑ මම ඔයාලට දැන් කියන එක එක විදියට කියන්නේ සෙක්සි විදියට පෝසස් ටිකක් කරන්න නැත්තම් නිකන් නිකන් ඕවර් ද මූන් නිකන් හැපි නිකන් සතුට වැඩි වෙලා වගේ දුක ඒව කියන්නේ නැහැ මම ඒකනේ ඒකේ ප්‍රොසස් ටිකක් දෙන්නකෝ බලන්න කැමති කැමති ඒව ටික කැමති කැමති ඒව ටික ඔකේ එහෙනම් ෂෙඩ් දාගෙන මුලින්ම කරන්න ඒකත් එක්ක හරි ඔකේ ආව කොහොමද සෙක්සි 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 ඉන්න කට්ටිය තමයි කමෙන්ට් දාන්න ඕනේ දැන් දායිනේ සමහර කට්ටිය අනිවාර්යයෙන්ම දාන්න දනාට දනවරි ෆොරින් ලුක් එකකුත් ඇවිල්ලා නේද මේ 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 ෂේඩ් එකත් එක්ක කල එකත් එක්ක එයා එකේ කල එකත් එක්ක ගොඩක් කට්ටිය කියනවා ඒ වගේ ලුක් එකක් දැන් තියෙනවා කියලා ඉතින් ඒක චේන්ජ් වෙනවා කැරක්ටර්ස් වලට මම ඒක චේන්ජ් කරගන්නවා ඒ විදිහට ඉතින් මේ දවස් එකේ මම ඉන්නේ ඉතින් මේ ලුක් එකට ඒ ලුක් එකට ඒක හරිම සෙක්සි ලුක් එකක් කොට් So it was so nice to have you here. I think me harima me energetic ape dana Danaji Tharuka Tharuka wak vela hemoma lassana karanna me oyage hema deema saarthaka wenna kiyala hema deema oy widiyata ma lassanta inna oyage honda hita tiya ganna. I think honda hita tiya ganna. No honda hita tiya ganna angana wada thank you ada dawase mata katha karanna malla dinna. Malu edda okkoma eliyata damma. I think ada dawase api value Danaji ge බෑග් එක තවත් දවසක මේ වගේ ලස්සන දවසක් එක අපි එනවා. ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න මේ channel C fashion store. අපි එන ගිලෙමු නේද? Okay. Bye. Bye.